ශ්‍රමිකයෝ ලංකාවෙන් යන බහුතරයක් විදේශ ශ්‍රමිකයෝ අර උපනියෝජිත කියන පිරිස් ඒ අය අතරමැදියන් උපක්‍රමශීලීව ඒ අයව හසුරුවනවා තමන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කරගන්න. ඒක තමයි ගොඩක් දුරට සිද්ධ වෙන්නේ. හො හොඳයි ජේෂ්ඨ නීතිඥතුමියනි, අපිට කියන්න කොහොමද මේ අපේ තරව්කරුවන්ගෙන් බේරිලා ඉන්නේ අපේ විදේශගත වෙන අය? මොකද අපිට ගොඩක් වෙලාවට වාර්තා වෙනවා මේ අයගෙන් යම් යම් හිංසාවලට ලක් වෙනවා, අතවරවලට ලක් වෙනවා, යම් යම් රැවටීම් වලට ලක් වෙනවා. ඔබතුමිය කුමක්ද මේ ගැන දෙන උපදේශය? දැන් තමන් දැන් ගොඩක් වෙලාවටම අසිත මහත්තයා කිව්වදේම මම නැවත පොඩ්ඩක් විස්තර කරනවා නම්, අපේ සමාජයේ ගොඩක්ම වෙලා තියෙන මේ උපනියෝජිතින්ව තමයි විශ්වාස කරන්නේ. ඒක මොකද හේතුව, ඔවුන් ගෙවල් වලට ඇවිල්ලා සමහරක් අවස්ථාවලදී ඇත්තටම විදේශගත වීමේ කිසිම බලාපොරොත්තුවක් නැති කාන්තාවන්ව ඔවුන් විසින් තමයි මේකට අභිප්‍රේරණය කරනවා විදේශගත වීම සඳහා. අවශ්‍ය නැති අයට අවශ්‍යකමක් ඇත්තටම තමන්ගේ ගෙදර, අපේ ගෙදර ඔය මේ වහලේ උළු කැටයක් ඇඩිලා වතුර ටික ආවත් අපි වතුර බාල්දි මේ වතුර ටික එකතු කරගන්න බාල්දියක් තියාගෙන බේසමක් තියාගෙන සම්බෝලයි බතුයි කාලා ඉන්න අපේ සහෝදරියන් වුණත් නෑ, ඊට වැඩිය දෙයක් හොඳ තත්ත්වයට ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන්, ටීවී එකක් ගන්න පුළුවන්. ඒ වගේ ඔවුන්ට අනවශ්‍ය බලාපොරොත්තු දීලා ඔවුන්ව විදේශගත කිරීමට පෙළඹවීම කරනවා. ඉතින් මොකද හේතුව, විදේශ නියෝජිත ආයතනයකට අර ගෙදරට ගිහිල්ලා ඒ පෙළඹවීම කරන්න බැහැ. ඒ නිසා හැමතිස්සෙම මේ ගමේ ඉන්න තැරව්කරුවෝ තමයි මේකට යොමු වෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ව තමයි නිතරම හමු වෙන්නේ. ඒ අයත් එක්ක පහසුවෙන් නිදහසේ කතා කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවටම මේ අයගේ වචනවලට රැවටීම සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය නවත්ව ගන්න කාර්යාංශයේ නීති අනපනත් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් කාර්යාංශය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කරලා කාර්යංශය වෙනම විශේෂ විමර්ශන ඒකකයක් කියලා ඒකකයක් තියෙනවා. මේ ඒකකයේ මගින් දිවයින පුරාම මෙවැනි නීති විරෝධී කටයුතු සිද්ධ වෙන ස්ථාන නිරන්තරයෙන්ම වැටලීම් සිද්ධ කරනවා. එහෙම වැටලීම් සිද්ධ කළා එවැනි තැරව්කරුවන් හෝ ඒ ආශ්‍රිත කාර්යන්හි නිරත සිදුවීම් ක්‍රියාදාමයෙන් සිදුවන ස්ථාන වැටලීම් කළා, ඒ අයව අධිකරණයේ හමුවට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් පැමිණවීම සිද්ධ කරනවා. එවැනි අවස්ථාවක අවම දඩය රුපියල් 100,000යි. මෙහි ඒ වගේම තමයි අවුරුදු 4 දක්වා සිර දඬුවම් නියම කරන්න පුළුවන් අධිකරණයට. ඒතර නීතිඥතුමින් දැන් ඔබ කියන විදිහට මේ විදිහට තරව්කාර අය කමෙහි යෙදීම කියන එක වැරදිද රටේ නීතියට? වැරදි. ඒක මොනම විදියකින්වත් නීත්‍යානුකූල ක්‍රමයක් නෙමෙයි. තරව්කරුවන් කියන උපනියෝජිත කියන තත්වය නීත්‍යානුකූල නොවන රජය පිළි නොගන්නා තත්වයක්. නමුත් ඉතින් අපේ සමාජයේ බොහෝ කෙනෙක් මේක වැරදි කියලාවත් දන්නේ නැතුව ඇති. මොකද මොවුන් තමයි ගෙදරටම මේ විදේශ රැකියාව අරගෙන එන හිතවතුන් විදියට හඳුනා ගන්නවා ඇති. නමුත් ඔබ කියනා වගේ මේක වැරදි නම් කොහොමද අපි නිවැරදි ක්‍රමයකට විදේශගත වෙන්න? ක්‍රමය මොකක්ද? අපි හැමතිස්සෙම දැන් තැරව්කරුවෙක් වුණත් අපි දැනගන්න ඕනේ මොන විදේශ රැකියා නියෝජිත ආයතනය මගින්ද අපි විදේශගත කරන්නේ. ඒ නියෝජිත ආයතනයට ගිහිල්ලා කවුද මේ නියෝජිත ආයතනයේ බලපත්‍ර ලාභී කියලා දැනගෙන ඒ අයත් එක්ක කතා කරලා, ඊළඟට ඒ විතරක් නෙමේ, ඒක අපි තහවුරු කරගන්න ඕනේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලය හෝ ලංකාව පුරාම සෑම දිස්ත්‍රික්කයකම කාර්යාංශයේ ශාඛා කාර්යාලය පවතින ඒ ස්ථානයකට ගිහිල්ලා හෝ දුරකථන ඇමතුමක් දීලා, ඒ වගේම කාර්යාංශයේ පැය 24 දුරකථන ඇමතුම් සේවයක් තියෙනවා. ඒ ඕනෑම ආකාරයකට කතා කරලා මේ විදේශ රැකියා නියෝජිත ආයතනයේ ලියාපදිංචි එකක්ද, නීත්‍යානුකූල එකක්ද, ඔවුන්ට ඒ රටට යවන්න පුළුවන්ද, ඒ රැකියාවට යවන්න පුළුවන්ද, වැටුප කීයද, සේවා පහසුකම් මොනවද ආදී සියලු තොරතුරු කාර්යාංශයෙන් දැනගන්න පුළුවන්. මොකද දැන් අපිට හැම නියෝජිත ආයතනයකටම ඕනේ රටකට යවන්න පුළුවන්. නමුත් ඒ සඳහා අවසර නැහැ. ඔවුන් පළමුව ඕනෙම ආයතනයක් තමන්ට තියෙන කුවේට් රටට නම් යවන්නේ. ඒ සඳහා කාර්යාංශයේ පූර්ව අනුමැතියක් ලබාගෙන තියෙනවානේ. සෞදි රාජ්‍යට නම්, ඩුබයි රාජ්‍යට නම් ඒ සඳහා කාර්යාංශයේ පූර්ව අනුමැතියක් ලබාගෙන තියෙනවානේ. ඒ නිසා ඉස්සෙල්ලම බලන්න ඕනේ ඒ ආයතනයට
තමන් දැන් අපිට කිව්වොත් එම මේ කුවේට් රටටයි යවන්නේ කියලා කාර්යංශයට දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ බව තහවුරු කරගත්ත හැකි අදාළ ආයතනය ඒ රටට යවන්න උන්ට පහසුකම් තියෙනවද අනුමැතියක් තියෙනවද කියන එක පිළිබඳව. ඒකටම යමක් එකතු කරනවා නම් අපිට පෙනිලා තියෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රමිකයන් කොහොමද මේ තැරැව්කරුවන් කියන කට්ටිය නතු කරගන්නේ සහ හසු කරගන්නේ කියන එක. හසුරුවන්නේ කොහොමද තමයි බොහොම උපක්‍රමශීලීව මේ අය හසුරවනවා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට මේ තැරැව්කරුවා සමහර වෙලාවට බාරකේදී හම්බ වෙච්ච මිනිස්සෙක්. දන්නෙම නැතුව ගෙදරට ඇවිල්ලා මේ බීමට ඇබ්බැහි වෙච්ච පුද්ගලයාගේ බිරිඳව විදේශ ශ්‍රමිකයෙක් විදියට ඒ කට්ටිය කියන විකුණනවා කියලා. විකුණනවා කියන වචනමයි ඒ තැරවකරුව පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. ඒ වගේ වෙච්ච තවත් තියෙනවා මේ මෑතකදී ගොඩ නැගිච්ච ක්‍රමයක්. මේ තැරවකරුව අතර බොහොම උපායක් විදිහට ඒ කට්ටිය කරන දෙයක් තියෙනවා. ටීවී එකක් වගේ දෙයක් අත්පිට මුදලට ගන්නේ නැතුව වාරික ගෙවීමට පොළඹවනවා. එතකොට මේ අඩු ආදායම් ලාභී පවුලකට මේක ටීවී එක, ඒ වගේම වොෂින් මැෂින් එකක් වගේ ඒ වගේ උපකරණ කීපයක් සමහරට අනවශ්‍ය භාණ්ඩ දෙන්න පුළුවන්. නොදැනුවත්වම මේ අනවශ්‍ය භාණ්ඩ කීපයක් අරන් දීලා ඒව නැතුව බොහොම අගේට ජීවත් වුණා. ඒ වුණාට මේ භාණ්ඩ වලට ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයට පත් වුණාට පස්සේ ඇයි දැන් මේ සල්ලි හිර වෙන එක පිටරට යන එක හොඳයි කියලා යෝජනා කරනවා. ඒක ඒ අය විසින්ම යෝජනා කරනවා. ඒක බොහොම සැලසුම් සහගතව කරන දෙයක්. ඒක යම් යම් පළාත්වල වාර්තා වෙලා තියෙන අය වගේ තේරෙයි. හොඳයි. ඒ කියන්නේ තැරව්කරුවා යම් කිසි ආකාරයකින් පවුලට උදව් කරන කෙනෙක්, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාගේ හිතවතෙක්, එහෙමත් නැත්නම් යම් කිසි භාණ්ඩ වගේ දේවල් ණයට දෙන කෙනෙක්ගේ වේශයෙන් එන්නට පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම අපේ නීතිඥතුමිය ඉතාම හොඳ පණිවිඩයක් කිව්වා. මේ වගේ තැරව්කරුවන් හරහා විදේශගත වීම නීති විරෝධී සහ මේ වගේ තැරව්කාර වෘත්තියේ යෙදවීම කියන එකත් වැරදි කියලා. ඒ සඳහා රුපියල් ලක්ෂයක දඩයක් සහ හතරක සිරදනුවමක් තිබෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ තැරව්කරුවන්ගෙන් ප්‍රවේශම් නොවි විදේශගත වීම කියන එක ඉතාම වැදගත් වෙනවා. දැන් නීතිඥතුමියනි, ඔබතුමිය කිව්වා ලියාපදිංචි වෙන්න ඕනයි කියලා. දැන් කිහිප වරක් විදේශගත වෙන අය උදවිය ඉන්නවනේ. එක සැරයක් ගිහිල්ලා ඇවිල්ලා ඒ රටටම හෝ වෙන රටකට යනවා. එතකොට මේ හැම අවස්ථාවකම ලියාපදිංචි වෙන්න අවශ්‍යද? මෙහෙමයි. දැන් අපි මුල් අවස්ථාවේ ලියාපදිංචි ලබා ගන්නකොට ඒකට අපි මුදලක් අය කරනවා. මුල් වරට ලියාපදිංචි ලබා ගන්නකොට රුපියල් 17209යි. එතකොට ඒ ලියාපදිංචිය තමන් මුල් අවස්ථාවේ යන රටට ඒ ගොඩක් වෙලාවටම අවුරුදු දෙකක කාලයකට, සමහරක් විශේෂ අවස්ථාවල වසර 3ක් වෙනවා මේ ලියාපදිංචිය. එතකොට ඒ වසර දෙක අවසන් වුණාම මේක මම පැහැදිලිවම කියන්න ඕනේ පොඩ්ඩක්. මොකද සමහරු හිතනවා මේක මුළු කාලයටම, මුළු ජීවිත කාලයටම එකවරයි ලියාපදිංචි ගත යුත්තේ කියලා. එහෙම නෙමෙයි. අපි යම් රටකට යම් ස්ථානයකට යනකොට ලියාපදිංචි ලබා ගන්නවා. ඒ ලියාපදිංචිය අවුරුදු දෙකක කාලෙදී අවසන් වෙනවා. දැන් ඒ රටේ අපි තව දුරටත් ඒ ස්ථානයේ අපිට අපේ වීසා එක දික් කරගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ විදේශගතව ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්න ඕනේ රුපියල් 3623ක් වගේ මුදලක් තමයි ඒ සඳහා යන්නේ. මේ ලියාපදිංචිය නැවත දීර්ඝ කරගන්න ඕනේ. ඒක ඔබට පුළුවන් ඔබ ඉන්න රටේ තානාපති කාර්යාලයට ගිහිල්ලා මේ ලියාපදිංචිය දීර්ඝ කරගන්න. ඒ වගේම පුළුවන් ඔබේ ළඟම ඥාතියෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕනෑම ශාඛා කාර්යාලයකට ගිහිල්ලා මේ මුදල ගෙවලා නැවත වසර දෙකකට ඒ රුපියල් 3623 ගෙවලා දීර්ඝ කරගන්න. මොකද මේ ලියාපදිංචිය ලබා ගත්තොත් තමයි ඒ ලියාපදිංචියත් සමගම අපිට රක්ෂණාවරණයක් ලැබෙනවා. අනිත් කාර්යාංශෙන් ලැබෙන සියලු පහසුකම්, මරණයකදී රුපියල් 105,000, ආබාධිත තත්ත්වයට පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණොත් 104,000, සහ වෙනත් ආබාධිත තත්ත්වයන්ට පත්වීමේදී ඒ ආබාධිත තත්ත්වය අනුව මේකේ ප්‍රතිශතය වෙනස් වෙනවා. ඊළඟට පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වෙච්ච අයට අපි නිවාස හදලා දෙනවා. තමන්ට කියලා ඉඩමක් තියෙනවා නම් 105,000 දක්වා වියදම් කළා අපි
ගෙවල් හදල දෙනවා. එතකොට දූදරුවන්ට ශිෂ්‍යත්ව ආධාර දෙනවා. පහේ ශිෂ්‍යත්වයේ තිරුපියල් 15,000ක්, සාමාන්‍ය පෙළ විභාගේ සමත්තයට රුපියල් 20,000ක්, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන අයට රුපියල් 30,000ක් වැනි ආකාරයට මුදල් ලබා දෙනවා. ඊළඟට එයට අමතරව තවත් තියෙනවා ණය පහසුකම්. විදේශගත වෙලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා අවුරුදු 3ක් දක්වා කාලයක් තුළ බැංකුවකින් ණය ලබා ගැනීම පහසුකම් සලස්වනවා. ඒ ණයේ පොලියේ යම් ප්‍රතිශතයක් කාර්යාංශය විසින් ගෙවනවා. දැන් ඔබතුමිය කියන කාරණේ අපිට ඇහිලා තියෙනවා. සමහර අය කියනවා දැන් එක සැරයක් විදේශගත වෙලා ඇවිල්ලා ඉඳලා නැවත විදේශගත වුණාම කියනවා අපි රෙජිස්ටර් වෙලා හිටියේ කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඔය කියන ආකාරයට දෙවැනි වරට විදේශගත වෙනකොට නැවතත් ලියාපදිංචි වෙනවා. නැවතත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් දෙවැනි වරට විදේශගත වෙන්නේ මුල් අවස්ථාවේ විදේශගත වුණ ස්ථානයට නොවනවා නම් නැවත වරක් අර මං කිව්වා වගේ මුල් අවස්ථාවේදී වෙන ලියාපදිංචියම නැවත අනිවාර්යයෙන්ම ලබා. මොකද ඒ ලියාපදිංචියේදී තමයි අපි නැවත යන සේවාදායකයාගේ පිළිබඳ තොරතුරු, යන රට, ඒ සියලු කරුණු කාර්යාංශය තුළ ගබඩාවේ තැන්පත් වෙන්නේ ඒ නැවතේ ලියාපදිංචිය ලබා ගැනීම තුළින්. අනිත් එක තමයි විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න ඕනේ, දැන් මරණයකදී මේ සිද්ධිය වෙලා මාස 3ක් ඇතුළත වහා වහාම කාර්යංශයට මේ පිළිබඳව දැනුම් දීලා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතු වෙනවා. මොකද මේක රක්ෂණ ආවරණයක් නිසා අපිට කාලයක් ගිහිල්ලා ඇවිල්ලා මම මොකද අපි ඒ වගේ බොහෝ අවස්ථාවල මට දුක්ඛිත අත්දැකීම් තියෙනවා. නොයෙකුත් ප්‍රශ්න නිසා මේ මාස 3 කාලේ ඉක්මවා ගිහිල්ලා රක්ෂණ ආවරණය සඳහා ඉදිරිපත් වෙනවා. එවැනි අවස්ථාවක මේ පහසුකම ලබා ගන්න හැකි වෙන්නේ. ඒ නිසා මරණයකදී හැකි ඉක්මනින්ම මාස 3යි තියෙන්නේ කියලා ඉන්නේ නැතුව හැකි ඉක්මනින්ම වහා වහාම ලේඛන කාර්යංශ ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම දැන් අසනීපයක් වෙලා ආව ඒ රටේදී වෙන අසනීපකදී වෙන වියදම් දරන්නේ නැහැ කාර්යාංශය. නමුත් ලංකාවට එන ටිකට් පත සහ ලංකාවට පැමිණියට පසු කරන වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් රුපියල් 50,000 දක්වා ආධාර සපයනවා. ඒකත් ලංකාවට ඇවිල්ලා දින 7ක් තුළ රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක් ගින් රෝහල් ගත වෙන්න බැරි වුණොත් විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ඒ පිළිබඳව පෙන්වලා ලබාගත් උපදෙස් පත්‍රිකාවක් තියෙන්න ඕනේ. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, ඔබට වැටහෙනවා ඇති මේ කරුණු ගැන ඔබ ඒතරම් අවධානයකින් හිටියේ නැත්නම්, එහෙම නැත්නම් දැනුවත්භාවයකින් තොරව සිටියා නම් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි වීම හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ, ඒ වගේම නැවත විදේශගත වීමේදී නැවත ලියාපදිංචි වීමේ තියෙන වැදගත්කම, මේ කරුණු ගැන වගේම විදේශ නියුක්තියට යන කෙනෙක් කොහොමද ජාවාරමෙන් එහෙම නැත්නම් තමන් විකිණීමට ලක්වීමෙන් වැළකී සිටින්නේ කියන කාරණා ගැන තමයි අද දවසේදී අපි කතා කරමින් සිටින්නේ. විරාමයක් ලබා ගන්නවා, නැවතත් ඔබ සමග එකතු වෙනවා මේ විරාමයෙන් පසු. ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ ඔබ දැනුවත් වැඩසටහන සමග. අද දවසේදී අපි කතා කරමින් සිටින්නේ විදේශගත වීමකදී ඔබ කොහොමද ඔබගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් ඒ විශ්වාසනීය ලෙස සිදු කරගන්නේ කියන කාරණය. ඒ වගේම විදේශගත වීමකදී ඔබ තැනැත්තන් වෙළඳාම් කිරීම කියන වරදට ගොදුරු වීමට තියෙන ඉඩ ප්‍රස්තාවන් ගැන, වගේම HIV වගේ රෝගවලින් කොහොමද බේරිලා ඉන්නේ කියන කාරණය ගැන. දැන් අසිත පුංචි ඒවා මහත්මයා, ඔබතුමා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ජාතික HIV වැළැක්වීමේ ව්‍යාපෘතියේ කළමනාකරු විදියට කටයුතු කරනවා. සමහර අයගේ මතයක් තිබෙනවා මේ විදේශගත වූවන් හරහා තමයි මේ වගේ ලිංගාශ්‍රිත රෝග බෝ වෙන්නේ කියන කාරණේ. මෙහි සත්‍යතාවයක් තිබෙනවාද කියන කාරණය සහ මේ වගේ ලිංගාශ්‍රිත රෝගවලින් ගැලවිලා ඉන්නේ කොහොමද අපේ විදේශගත වෙන අය, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න අපේ ප්‍රේක්ෂකයන්ට. ඇත්තටම ලංකාවේ HIV වල ඉතිහාසය ගත්තොත්, ලිංගාශ්‍රිත රෝග නෙවෙයි මං HIV සම්බන්ධවම කියනවා නම්, 86 87 1987 වකවානුවේ තමයි ලංකාවේ මුලින්